නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ධම්මං චරාමි නමුසාභනාම පාපානි කම්මානි විවඤ්ඤයාම අනරියං පරිවඤ්ඤේමු සම්බං තස්මාහි අම්හං දහරානමීයරේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝතුර බුද්ධ රාජ්‍යයට පැමිණ අවුරුද්දක් පිරුණු වෙසක් පොර පසළොස්වක් පොහෝ දවසේදී කපිලවස්තු පොර නුවරට 20,000ක් මහ රහතන් වහන්සේ සමඟ වැඩම කරවන්න යෙදුණා. කේමක කියන ශාක්‍ය රජුරුවන්ගේ නිග්‍රෝධ උයන බුදුපාමොක් සංගරුවනට පූජා කරනු ලැබුණා. එදවස් සිදේ තථාගතයන් වහන්සේ මව්පස ඥාතිකුල 80,000ක් පියපස ඥාතිකුල 80,000ක් දෙනාට බුදු මහිමේ දක්වමින් අහස පුරා රැස් වූ දෙවි දේවතා බමුණට මඟඵල නිවන් සුව සලසා දෙනු පිණිසත් යමා මහ පෙළහර පාණ්ඩ යෙදුණා. ඔය සිදුවීම ආශ්චර්ය ජනක සිදුවීමක්. මහජනතා මැද්දේ මුලින්ම යමා මහ පෙළහර පෑම සිදුවුණේ ඔය දවසේදී. හරියට වෙසක් පොර පසළොස්වක් පොහෝ දවසේ බුදුවීමෙන් අවුරුද්දක් පිරුණු දවසේ යමා මහ පෙළහර පෑම අවස්ථා කීපයයි තිබුණේ. එයින් පළමුවෙනි අවස්ථාව බුදුවීමෙන් දෙවෙනි සතියේදී බෝධීන් වහන්සේටත් වජ්‍රාසනයටත් අනිමිස ලෝචන පූජා කරන වෙලාවේ දෙවි දේවතාව හිතලා තියෙනවා, මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම බුද්ධත්වයේ ලබාගෙන නැද්ද? ඇයි මේ වජ්‍රාසනයේ දෙසත් බෝධි වෘක්ෂයේ දෙසත් බලාන ඉන්නේ කියලා හිතක් පහළ වුණා. ඒ අයගේ සැකේ දුරු කරනු පිණිස බෝධි මණ්ඩලයේ අහසට පැන නැගියේ රුවන් සක්මනක් මවා නිර්මිත බුදුරුවක් මවා යමා මහ පෙළහැර පාණ්ඩ යෙදුණා. ඒක මිනිස්යන් දකින් ලැබුණේ නෑ, දෙවියන් බ්‍රහ්මයන් පමණයි දැක්කේ. මිනිස්යන් දැක ගැනීමට සැලසුනේ මේ කපිලවස්තු නුවරදී පැවැත්තු යමා මහ පෙළහැර පෑමයි. තවත් අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ බුදුවීමෙන් හත්වෙනි අවුරුද්දේ ඇසළ පෝය දවසේදී තීර්ථකයන්ගේ මාන මර්ජනය පිණිස සැවැත්නුවර ගණ්ඩම්භ වෘක්ෂමූලයේදී විශාල සංඛ්‍යාවක් ජනකාව රැස් වී සිටි අවස්ථාවේ අහසට පැනනගේ රුවන් සක්මනක් මවා නිර්මිත බුදුරුවක් දැමවා ආශ්චර්ය ජනක යමා මහ පෙළහැර පෑම සිද්ධ වුණා. ඒ දවසේදී 20 කෝටියක් දෙනා මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. තවත් අවස්ථාවක් තමයි පාටික සමාගමය. පාටික සමාගමේදී යමා මහ පෙළහැර පෑම නිසා 14 කෝටියක් තරම් විශාල පිරිසක් මඟඵල නිවන් සුව ආબોධ කරගත්තා. තවත් අවස්ථාවක් තමයි ශ්‍රී ලංකාවේ. පරිනිර්වාණයෙන් පසුව අවුරුදු 306ක් පමණ කාලයේදී රුවන්මැලි චෛත්‍ය රාජන් වහන්සේ තුළ ද්‍රෝණියන් සරුවක්ඥ ධාතුන් වහන්සේ වඩා හිඳුවන දවසේදී බුද්ධාදිෂ්ඨාන බලයෙන් නිර්මිත බුදුරුවක් මැවී ධාතුන් වහන්සේලාගෙන් අහසට පැනනගේ යමා මහ පෙළහැර පෑම සිද්ධ වුණා. ඒ දවසේදී දෙවියන් බ්‍රහ්මයන් මනුෂ්‍යයන් ගිහියන් පැවිද්දන් අතරද 12 කෝටියක් දෙන සිව් පිළිසිඳියාඥාන ලාභීව අරිහත්වේ සාක්ෂාත් කළා. මේ වාගේ යමා මහ පෙළහැර පෑම අවස්ථා කීපයක් සිද්ධ වුණා බුද්ධ චරිතේ. එදා තථාගතයන් වහන්සේගේ යමක මහා ප්‍රාත්‍යහාරිය දැකීමෙන් ඥාති දෙපිරිසම බිම දිගා වෙලා තෙරුවන් සරණ ගියා. එවැගේම එදා තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් පොකුරු වැහි වැහැලා ඥාතීන්ට සිහිසං ලබා දුන්නා. පුදුමාකාර පෘථිවි කම්පා සිද්ධ වුණා.
පසු දින උදෑසන තථාගතයන් වහන්සේ සපිරිවරින් අතීත බුදුවරයන් වහන්සේලා අනෝ යමින් යපිලිවෙලින් පිළිසුඟා වැඩියා. යශෝදරා දේවීන් වහන්සේ මාලිගාවේ මතුමහන් තලාවේ ඉඳලා ඈත තියා දැක්කා මේ පින්දපාතේ හැසිරෙන හැටි. ඒ රජුරවන්න දැන් දුන්න දේවයන් පියාණන් වහන්සේ බලන්නේ ඔබතුමාගේ පුත්‍ර රත්නයේ සද්දව රජ විලාසෙන් මේ රටේ සංසිවිකාව එවාගේම අශ්ව රථවල චක්‍ර දේවේන්ද්‍ර විලාසින් හැසිරිලා අද මේ පාත්‍රයක් කරම් පිරිසුඟා යනවා පේනවාද ඔබට ගෞරවයක්ද මේ කියලා. ඒ රජුරෝ ඇඳියත අදිමින්ම වේග වේගෙන් කලබලෙන් ගිහිල්ලා කිව්වානේ ස්වාමීනි මගේ පරම්පරාවේ මහා සම්මත රජතුමාට කිසිම රජ කෙනෙක් රජ කුමරේ පිරිසුඟා ජීවත් වෙලා නැහැ ස්වාමීනි මේක මට මහ නින්දාවක්. මහරජතුමනි ඔබේ පෙළපෙපේ ඔබේ වංශයේ ඔක්කාක රාජ වංශයේ ශාක්‍ය වංශයේ මේ පිදුසිඟායාමේ වංශය ආර්ය වංශයේ බුද්ධ වංශයේ මේක තමුන් වහන්සේට පිසුදු නින්දාවක් නොවේ කියලා පින්දපාත චර්යාවේ ආනිසංස ප්‍රයෝජනීය වටිනාකම බාධා දෙමින් ගාථා දෙකකින් ධර්ම දේශනා කළා. උත්තිත්තේ නප්පමජ්ජය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිතේ ධම්මං චරේ සුචරිතං නතං දුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිතේ කියලා මේ දේශනේ කෙරෙනකොටම රජතුමාගේ සිතේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයයි චිත්ත සමාධියයි නිමිත්තෙන් ඒ අතුරු වීතියේදීම සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කළා. ඒ මොහොතේ ආරාධනා කොට සිය නිවෙසට වැඩම කරවගත්ත බුදුපාමොක් 20000ක් රහතන් වහන්සේ ප්‍රණීතව පින්නපාත දානේ පිරිනමා බණ ඇසුවා. එතෙන්දී ඇසූ දේශනාවෙන් පිය රජුරු සකදාගාමි මාර්ගඵල නිවන් ආબોධ කළා. ඊළඟ දවසේ තවත් ආශ්චර්ය සිදුවීමක්. නන්ද කුමාරයන් වහන්සේ ශක්විති රජ්‍ය වෙන්ද උපම් මහ පින්වත් උත්තමයේ එදවස සිදී ඔටුනු පැළඳීමේ මංගලයක් විවාහ මංගලයක් අලුත් මාලිගාවට ගෙවදීමේ මංගලයක් තුනම යෙදී තියද්දී තථාගතයන් වහන්සේ සිය කැමැත්තෙන් දන් වළඳලා පිටත් වෙන වෙලාවේ පාත්‍රය දුන්න අතර මේක ගන්නයි කියලා. ඉතින් මේ නන්ද කුමාරයා දැන් ඉතින් රාජ්‍යයට පත් වෙන්න ඔන්න මෙන්න වෙලාවේ පාත්‍රය අරන් පස්සෙන් යනවා. විවාහ පත් වෙන්න හිටිය ජනපද කල්යාණී මාලිගාවේ මතුමා අන්තලා ඉඳලා කියනවා ආර්ය පුත්‍රයන් වහන්සේ ඉක්මනින් එන්න කියලා. ඕකත් හිතේ තදින් වැදුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නන්ද තමන්ගේම සුළු පෑණියන්ගේ පුතුණුවන් වෙන මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේගේ පුතුණුවන් වෙන නන්ද කුමාරයා එක්කරගෙන ගිහිල්ලා මහාන කෙරෙව්වා. හැබැයි පසු කාලයක ආවාද කරලා උන්වහන්සේ අරහත්ත්වයටම පැමිණෙව්වා. ඔය සිද්ධිය වුණේ කපිලවස්තුවට වැඩම කරවල දෙවෙනි දවසේ. ඊළඟට දෙවෙනි දවසේ කියන්නේ වෙසක් පෝය ගිහිල්ලා දියවක දවසේ. හත්වෙනි දවසේ තවත් ආචාර්ය සිද්ධියක් වුණා. ඒ කියන්නේ යශෝදරා දේවීන් වහන්සේ තමන්ගේ පුත්‍ර රත්නයේ වෙන රාහුල භද්‍ර කුමාරයා සරුවාභරණේ සරසලා උගන්වනවා. දරුව ඔබේ පියා තමයි අර වීකිය වඩින්නේ. ඔබේ පියාගේ මේ විදියට ශරීර ලක්ෂණ තියෙන්නේ කියලා නරසේ ගාථා කියලා දරුවා උනන්දු කෙරෙව්වා. ඔබේ පියා සතු සතර මා නිධානයක් තිබුණා. ඒ සියල්ල ඔබට හිමි වෙනවා දායාද වශයෙන්. ඔබ ඉදිරියේදී ශක්ති රජ වෙනවා. එනිසා මේ දායාද වස්තුව ඉක්මනින් ලබාගෙන ඉන්නයි කියලා මේ දරුවා භාග්‍යතුන් වහන්සේ වෙතට යවුවා දන් වළඳලා බණ කියලා පිටත් වෙන වෙලාවේ. මේ දරුවා මාලිගාවෙන් දැහැලා තථාගතයන් වහන්සේගේ ඇඟිල්ල එල්ලුණා. සුඛාතේ සමන ඡායා කියලා ස්වාමීන් වහන්සේගේ හේවණල්ල හරි සනීපයි කීමේ සුරතල්පත් දෙඩමින් ඒ අනුවම ගියා. මට දායාද දෙන්න මං සක්විත රජ වෙනවා පියාණන් වහන්සේ මට දායාද දෙන්න කියා ඉල්ලමින් ගියා. භාග්‍යතුන් වහන්සේ වචනයක් කතා නොකොට
නිග්‍රෝධාරාමයට පැමිණ සරියොත් මොගලන් දෙනමට බාර කළා මෙන්න මේ රාහුල භද්‍ර නම රාහුල භද්‍ර කුමාරයා මගේ දායාද වස්තු ඉල්ලනවා මගේ ආර්ය දායාදේ දෙන්න එසකෙස් බාලා කසාවත් හැඳ පෙරවලා සාමණේර පැවිද්ද දෙන්නයි කියලා විධාන කළා සරියොත් මොගලන් දෙනම වහන්සේ මේ රාහුල භද්‍ර කුමාරයා පැවිදි කෙරෙව්වා මේ තමයි පළමුවෙන් බුදුසසුනේ සාමණේර පැවිද්ද එතෙක්ම බුදුසසුනේ අවුරුද්දක් පැවතුනේ උපසම්පදා කරවීමෙන්මයි පැවිදි වීම පිහිටන්නේ තිසරණේ පිහිටීමෙන් උපසම්පදාම පිහිටනවා එතෙක් ඒ දවසෙන් පස්සේ තිසරණගත උපසම්පදාව ප්‍රතික්ෂේප කරලයි සාමණේර පැවිද්ද අනුදැන වදාළේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ උදෙසා බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීන්ගෙන් අගතන්පත් වුණේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ වාස 7 දී පැවිදි වුණ වාස 16 දී පමණ චූල රාහුල වාද සූත්‍රයේ ඇසලා අන්දවනයේදී කෝටි ලක්ෂ්‍ය දේවම සමඟ සෞකලෙස්නසා මහා රහත් භාවයට පත් වුණා එදා වාසේදී අසංකේය පිරිස සෝවාන් මඟඵල නිවන් ආબોධ කළා ඔය සිදුවීම සතාගතයන් වහන්සේ කපිලවස්තු නුවරට වැඩම කළ අත්කෙනි දවසේදී එදා හැන්දෑවේ සුද්ධෝදන මහරජුණෝ දුර්ගෙන ආවා විහාරස්ථානියට ඇවිල්ලා වැඳලා කිව්වා බගෑපත්ත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සක්විති රජ වෙනවා දකින්න මට ලොකු ආසාවක් තිබුණා ඒක මට අහිමි වුණා ඔබ වහන්සේගේ සොහොයුරු නන්ද කුමාරයා සක්විති රජ වෙනවා දකින්න මම බොහෝම කැමැත්තෙන් හිටියා ඒකත් මට දැන් අහිමි වුණා මට සැනසෙන්නේ හිටියේ මේ රාහුල කුමාරයා විතරයි මගේ පැතුමක් තිබුණා මගේ ජීවිත කාලය තුලදී මේ මගේ මොනුගුරා සක්විති රජ වෙලා සිවුරංග සෙනඟ පිරිවරාගෙන අහසේ ඇසිරෙනවා දකින්න ලැබේවා කියලා අනේ ස්වාමීනි ඒ දරුවත් මහාන කරගත්තා දැන් ඒකෙන් මට ලොකුම පාඩුවක් වුණා ස්වාමීනි ස්වාමීනි මේ දරුවන් ගැන දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ సంతානෙහි සිවි සම්මස් නාරයට ඇතමිදුළු දක්වා දරු සෙනහස විනිවිද ගිහින් තේනවා පැකිලීගෙන ගිහින් තේනවා ඒ නිසා ස්වාමීනි මින් මත්තේ දරුවෙකු සසුන්ගත කරන සේක් නම් දෙමව්පියන්ගේ වරම් ඇතුවම කළ මැනව කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා එදා සිකපදයක් පනවන්න යෙදුණ අවසර නැතුව දරුවෙකු පැවිදි නොකළ යුතුයි කියලා මේ සිදුවීම වුණේ 7 වෙනි දවසේදී 8 වෙනි දවසේදී අනුපිළිවෙලින් දිනපතාම රජවාසලේ බුදුපාමොක් ඉසුදාසස් සංඝරත්න මහදාන පිරිනැමුවා 8 වෙනි දවසෙත් ඔය වගේම සිද්ධියක් වුණා ඒ දවසේ තමයි මා මේ මාතෘකා කළ ගාථාව ඇතුළු මහා ධර්මපාල ජාතකයේ දේශනේ පවත්වන්න යෙදුණි. එදවසේදී දන්වලඳලා අවසානයේදී ධර්ම දේශනාවට ප්‍රථමයෙන් රජතුමා සමීපයේ තැවිලා වැඳලා තමන්ගේ විශේෂ කාරණයක් මතක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උපන් දවසේ අසිත කාලදේවල තාපසතුමාගෙන් මට දැනගන්න ලැබුණ ලෝතුරා බුදු වෙන බව. එදා මං ඔබ වහන්සේගේ පතුල් වැන්ද පළමු වරට ඔබ වහන්සේ ඉපදී 5 වෙනි දවසේ නන් තබන උත්සවයේදී 108 දෙනෙක් බ්‍රාහ්මණ පණිවරයන් ගෙන්නල ලක්ෂණ පරීක්ෂා කරලා 7 දෙනෙක් කියා හිටියා සක්විති රජ වෙනවා ගිහි වෙහිටියොත් පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා එක නමක් එකතා මේ පණිවරයෙක් පමණ කියා හිටියේ ගුහාස ලෝතුරා බුදු වෙනවාමයි සක්විති වන්නේ නැහැ කියලා එසේ නමුත් මගේ බලාපොරොත්තු තිබුණ සක්විති රාජ්‍යයට පත් වෙන හැටි දකින්. එවැගේම ඔබ වහන්සේ ඉපදිලා 5 වෙනි මාසේ වක්මඟුල් උළෙලේදී දමගස්සෙවෙනේදී බද්ද පාරියංකයෙන් යුතුව සමාපත්තියේ සමයදී හිටිය ආකාරය දැකලා මං දෙවෙනි වරටත් ඔබ වහන්සේගේ පතුල් වැන්දා. ඔය අතර ඔබ වහන්සේ වයස 29 දී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. පරිදිච්ච දවසේ පටන් මම තොරතුරු විමසමින් හිටියා. ඔය අතරේ තර දවසක ස්වාමීනි දේවතාවෙක් ඇවිල්ලා මට කියනවා රාත්‍රී ඉඳන කාමරයේ බබළුවාගෙන ඇවිල්ලා මහරජතුමනි තමුන් වහන්සේගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරය අපවත් වුණා කියලා. මම ඇහැලා පිරි අපවත් වෙලා මේ බුදු වෙලා ආද අපවත් වුණේ නැත බුදු වෙන්න වීරිය කරද්දි. එහෙනම් මගේ පුත්‍ර වෙන කවදාකවත් මේ බුදු නොවි අලුරේ කරන්නේ නැහැ කියලා මං දේවතාවට මගේ විශ්වාසය කියා හිටියා.
ආපසුවේ දේවතාව ගිල්ල ආයසරයක් පණවිඩේ ගෙනාව නැතම රජා අපවත් වෙලා නැහැ සිහියෙන් ඉන්නවා කියලා. ඒ මොකද බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී අප්පානක ධ්‍යාන කියලා භාවනා ක්‍රමයක් කළා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකන් සිදුරු වහගෙන නාසිකා සිදුරු වහගෙන කට තද කරගෙන හුස්ම රඳවා ගන්නවා. හුස්ම රඳවාගෙන ඉන්න වෙලාවේ දැන් ශරීරයේ ඇට සැකිල්ලක් වගේම කුස නිසාම ක්ලාන්ත වෙලා වැටෙනවා. බලාන ඉන්න කෙනෙකුට පේන්නේ අපවත් වුණා කියලා. ඔහම වාර කීපයක් සිද්ධ වුණා. ඉතින් මේ රජ්ජුරුව කියනවා ස්වාමීනි එහෙම වාර කීපයක්ම දේවතාව ඇවිල්ලා ඔබ වහන්සේ අපවත් වුණා කිව්වට මම බාරගත්තේ නැහැ. නැවතත් ඒ දේවතාව ඇවිල්ලා කිව්වේ අපවත් වෙලා නැහැ තාම සිහියෙන් ඉන්නවා කියලා. ස්වාමීනි ඒ මගේ පිළිගැනීම අද මට සාර්ථකව දෙනකින් දැක ගන්න ලැබුණා. ඔබ වහන්සේ සක්විති රජ වේලා සිවුරංග සෙනඟ පිරිවරාගෙන ගගනතලයේ රුවන් සක්මනක් මම යමා මහතලා අරපාන මේ කියන්නේ සක්රුවනේ ආනුභාවයෙන් අහසේ සිසාර ඇවිදින හැටි දකින්න මට ලැබෙනවා නම් ලොකු සතුටක් ගිහි කෙනෙක් හැටියට. නම ස්වාමීනි ඔබ වහන්සේ දැන් මේ කසාවතා කැඳ පෙරවාගෙන සවනාගන බුදුරැස් වියදෙන ශ්‍රී දේහයක් ඇතිව දුටු දුටුවන්නේ ලොවේ ලෝතුරා සම්පත් බෙදා දෙමින් කරන ධර්ම සේවය ගැන මං අතිශයින්ම පින්කෙනෙක් හැටියට සැනසෙනවා ස්වාමීනි කියලා තමන්ගේ බලවත් ප්‍රසාදේ කියා හිටියා. ඒලා මේ සරුවක්යන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගිහින් තිබුණා ඒ රජතුමාට අනාගාමී වීම තරම් නුවණ මුහු කරවා තියෙන බව. ඒ නිමිත්තෙන් තමයි මේ දේශනේ පැවැත්වුවේ. සරුවක්යන් වහන්සේ වදාළා පිය රජුරුවනි අද මේ ජීවිතයේදී ඔබ නුවණ මුහු කරවා ගිය අවස්ථාවේදී මා වැනි කෙනෙක් පුතුණු කෙනෙක් ගැන විශ්වාසය තැබීම පුදුමයක් නෙමෙයි. ඔබ මා උපන් දවසේම තේරුම් අරන් තිබුණා නේද ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ තරම් අනාගතයක් ගැන බලාපොරොත්තු වෙන ඉති ඔබ මා ගැන විශ්වාසය තැබීමේ පුදුමයක් නෙමෙයි. මේත පෙර නුවණ නොමේරුව ආත්මවලදීත් මා ගැන විශ්වාසය තබලා තියෙනවා නේ කිව්. මහරජ්ජුරුව කිව්වා ස්වාමිනී කොයි අවස්ථාවකද මට ඒක දැනගන්න ඕනේ. ඒ ලාවේදී සරුවඥන් වහන්සේ පූර්ව චරිතයක් විදහා පාමින් ලස්සන දේශනාවක් කළා. මාරජතුමනි පෙර ජාතියක මේ බරණැස් නුවරට සමීප ධර්මපාල කියලා ගමක් තිබුණා. මේ ධර්මපාල ගම ඒ නමින් හැඳින්වෙන්නේ ධර්මපාල පෙළපත නිසායි. ඒ ධර්මපාල පෙළපතේ සීලම දෙනා ධර්මයට අනුව ජීවත් වුණා. ඒ කියන්නේ ඒ පෙළපතේ ප්‍රභු නිවසේන තථාගතයන් වහන්සේත් උත්පත්තිය ලැබුවා. ඒ බ්‍රාහ්මණ කුමරුටත් නම ලැබුණේ ධර්මපාලකේ. ඒ මුළු ගමේ සීලූම දෙන පස්පවෙන් වැලකිලා දස අකුසලෙන් වැලකිලා දස කුසල ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ ගමේ කිසිම කෙනෙක් කුරු කුඹියෙක් තරම්වත් නැසි මඳුරෙකු තරම්වත් ප්‍රාණඝාතයක් කරන්නේම නැහැ. අන්සතු නූල් පටක් දැර තරම් දෙයක්වත් සොරකමකින් ගන්නෙ නැහැ. මිත්‍යාචාරයක් ගැන හිතක්වත් නැහැ. බොරුවක් කියන්නේ නැහැ. මද්‍යපානයක් කරන්නේ නැහැ. කේලම් බසක් කියන්නේම නැහැ. පර්ශුබස් කියන්නේත් නැහැ. හිස් වචන කියන්නේත් නැහැ. අනුන්ගේ දේට ආසා කරන්නේත් නැහැ. ක්‍රෝධ ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. මිසතුටු ගන්නෙත් නැහැ. ඔය දස කුසලෙන් වැළකීලා දස කුසලයට අනුවම ඒ මුළු ගාමේ සියලු දෙනාම ජීවත් වුණා. ඒ අතරේ මේ බෝධිසත්ත්ව කුමාරයන් වහන්සේ වයස 16 වෙනතුරු මව්පියන්ගේ හෙවණියම මූලික අධ්‍යාපනයේ ලැබුවා. වයස 16න් පසුව බරණැස් නුවර දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත මේ ධර්මපාල කුමාරයා බාර දුන්නා. මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේගේ ශිෂ්‍ය පන්තිවල ඉතිහා 500ක් පමණ කුමාරවරු, බ්‍රාහ්මණ කුමාරවරු, රාජ කුමාරවරු, නානාවිධ මහ උසස් පන්තියේ අය. ඒ හැම දෙනාට වඩා බොහෝම දක්ෂ ලෙස ගුරුවරයාගේ සිත දිනාගෙන මේ ධර්මපාල කුමාරයා ඉගෙනීමේ යෙදුණා. හැම දිනම මේ ධර්මපාල කුමාරයා ගැන පුදුම විශ්වාසයක් ගෞරවයක් පැවැත්තුවා. ඒ තරම් දක්ෂ, ඒ තරම් සුවිනීත, ඒ වගේම බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති උතුමෙක් නිසා. ඒ අතරේ දිසාපාම ආචාර්යයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා හදිසියේදී කලුරී කළා. මේ කලුරී කිරීම ගැන මුළු මහත්
ගුරු මඬුල්ලයි සිසු පිරිසයි නෑද පිරිසයි හඳා වැළපුණා. මේ ධර්මපාල කුමාරයා පමණක් හඳමින් වැළපෙමින් ගත කරේ නෑ, කඳුලක්වත් යගුරුවේ නෑ. හැබැයි ඒ කටයුතු වලදී, ඒ අවසාන කටයුතු, ආදාන කටයුතු හැම එකකදීම පෙරමුණගෙන සහාය දෙමින් වැඩ කරා නම් කිසිම වෙලාවක ඇඳීමක් ඇති වෙන්නේ නෑ. මේ අනිත් ශිෂ්‍යයන්ද විමතියකට හේතු වුණා. ඒ ආදාන කටයුතු ඔක්කොම අවසන් කළා. නැත සාකච්ඡා කරන වෙලාවේ සෙසු ශිෂ්‍ය පිරිස අහලා තියෙනවා ධර්මපාල කුමාරයාගෙන්, මිත්‍රයේ ධර්මපාලය, අපේ ගුරු පියාණන් වහන්සේගේ දෙටු පුතාණන්ගේ අභාවයෙන් අපි කවුරුත් හැඳුනා වැළපුණා. නමුත් තමුන්නාසේ ඇයි ඇඳුවේ නැත්තේ, වැළපුණේ නැත්තේ? තමුන්නාසේ කමනාපයක් තිබුණද? නෑ, මට බොහෝම ප්‍රියයි මනාපයි මගේ ගුරු පියාණන්ගේ පුතණුව. මම ඇඳුවේ නැත්තේ මේක අකල් මරණයක්, මේක අයුතු මරණයක් නේ කියලා. ඇයි මිත්‍ර ධර්මපාලයේ මරණයට වයස නියමයක් නෑ නේද? ඔව්, කියලා ශාස්ත්‍ර අගණිත බව මම දන්නවා. නමුත් අපේ ගමේ නම් මේ වාගේ අකල් මරණයක් අහන්න නෑ. අපේ ගමේ සීලම දෙනාම නීම පරමාශ්‍රය ඉඳලා තමයි පරලෝ යන්නේ. එනිසා මේක අයුතු මරණයක්, ඒ නිසා මම කනගාටු වෙන්නේ නෑ කිව්වා. මේ කතාව දිසාපාමොක් ආචාර්යවරයා දක්වා ගිය. දිසාපාමොක් ආචාර්යවරයා බොහොම බුද්ධිමත් කෙනෙක් නිසා මේ ගැන කල්පනා කළා, මෙහි අභ්‍යන්තරයේ සොයා බලන් දෝනි කියලා. ටික දවසකින් පස්සේ තමන්ගේ සුළු අතවැසියෙකුත් එක්ක ශිෂ්‍ය පන්ති වලට වැඩ බාර දීලා ගියා මේ ධර්මපාල ගම බලාගන්න. ඒ අනකොට පිට්ටනියක තිබුණා එළුවෙකුගේ කටුවා ගියා. මරිකේලියෝගේ කටු ඇට කටු තිබුණ ඒක සෝදාගෙන පසුම්බියක දාගත්තා කතාවක් උපදවන්නේ. ධර්මපාල ගම බලාගෙන ගිහිල්ලා ඒ ප්‍රධාන ප්‍රභු නිවසේට යනකොට දුර දීන කෙනෙක් ආවා ඉස්සරහට. ඇවිල්ලා ආචාර්ය කළා අතේ තියෙන කොඩයයි එවාගේම කෙන්ඩියයි හැරමිටියයි මේව බාරගත්. තා කෙනෙක් පාදෝනා පැන්නෙලවා කිව්වා. තා කෙනෙක් වාඩිවෙන් ආසනයක් හදලා පැනෙව්වා. තවත් කෙනෙක් පවන් වත්තා කරගෙන මෙතුමාට පවන් සැලුවා. තවත් කෙනෙක් බීමට පිරිසුදු පැන්ගෙනත් පිළිගැන්නුවා. මේ ඔක්කොම කවුරුත් විධාන කරන්නේ නැතුව හැමදෙනාම සිය කැමැත්තෙන් සිදු කළ උපස්ථාන. මේ උපස්ථාන ගැන එතුමා පුදුම සතුටට පත් වුණා. මේ උපස්ථාන සමහර ගම්වල සමහර නිවෙස්වල සිදුවෙන්නේ නැති නිසා. මේ සියලු උපස්ථාන පිළිඅරගෙන අර ධර්මපාල කුමාරයාගේ පියතුමා මෞතමිය පවුලේ සීල දෙනා සමීපයට කැඳවගත්තා. කැඳවාගෙන සාකච්ඡා කළා, මම මේ අසවල් දසපාමොක් ආචාර්යවරයා. මේ ගෙදර පුතාවන ධර්මපාල කුමාරයා ඉගෙන ගන්නේ මගේ ආයතනේ. මේ ධර්මපාල කුමාරයා හරියම සුහිණීයි, සුවචයි, කීකරුයි. එයාගේ බොහොම බුද්ධිමන්තයි. ධාර්ම ශක්තියෙන් එහා සමාන කෙනෙක් ඒ මගේ ශිෂ්‍ය පන්තිවල කිසි කෙනෙක් නැහැ. එවාගෙම එක වරක් කියන දේ නැවත කියන්න අවශ්‍ය නැහැ. බොහෝම දක්ෂ ලෙස හැම දෙයක්ම ක්ෂණිකව ඉගෙන ගන්න. හැබැයි දරුවා හදිසි අන්තරා වුණා. ඒ දරුවා අන්තරා වීමේ පණිවිඩේ වෙන කෙනෙක් අතේ නොකියා මා පැමිණි. ඒ දරුවා කෙරෙහි මගේ තිබුණු බලවත් ගෞරවය හා ප්‍රසාදය නිසා ඔබ සෑම දෙනාට ඒ ගැන විස්තර පහදා දෙන්නටයි. එතකොට මේ පියතුමා හිනාවෙන්න පටන් ගත්තා. මේ ගුරුවරයා හැමවා දරුවා නැතුණ කිනකොට හිනාවෙන්න පිය කෙනෙක් ඉන්නවද? ඔව්, කවදාකවත් පිය කෙනෙක් හිනාවෙන්නේ නැහැ දරුවා නැතුණ කිව්වම. මගේ දරුවා නෙමේ වෙන දරුවෙක් නැති වෙන්න ඇති කිව්වා. එතකොට අර පසුම්බියේ දාගෙන හිටියේ කටු පෙන්නවා මෙන්න දරසයන් ගත භස්මාවශේෂ කියලා. අත්කොල සංගාල ගෙදර ඔක්කොම හිනා වුණා. ඕක එළුවෙකුගේ නැත්තම් සුනකේකුගේ මිනිස්සුයෝගේ නෙමෙයි. මගේ දරුවා කවදාකවත් අකල් මරණයකට යන්නේ නැහැ කියලා අවංකවම ප්‍රකාශ කළා. එවෙලාවේ මේ දිසාපාමෝ කාචාර්යන් වහන්සේ ආසනින් නැගිට්ටා. නෙගිටලා බොහොම ගෞරවයෙන් ආචාර කරලා ප්‍රශ්නයක් ඇහැවා. කිං තේවතං කේකින් පන බ්‍රහ්මචරියං කිස්ස සුචින්නස්ස අයං විපාකෝ උච්චාමිතං බ්‍රහ්මන ඒතමත්තං කස්මානුතුම් හං දහරානමීයරේ. බ්‍රාහ්මණතුමනි,
මගේ මේ කාරණයට පිළිතුරු දෙන්න. මේ කවර ශීලයක් නිසාද? කවර බ්‍රහ්මචර්යාවක් නිසාද? කවර වෘත්තියක් නිසාද තමුන් වහන්සේලාගේ පෙළපෙතේ දරුවෝ අකල් මරණයට නොයන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේදී මේ ධනෝපාල පියතුමා කියපු ප්‍රවෘත්ති අතර පළවෙනි ගාථාව තමයි මාතෘකා කෙලේ. ධම්මං චරාමන මුසාවනම පාපානි කම්මානි විවජ්ජයාම අනරියං පරිවංජේනු සම්බං තස්මාහි අම්හං ධාරානමීයරේ. පින්වත් දිසාපාමොක් ආචාර්යතුමනි, අපි සීලුම දෙනා දස කුසල ධර්මයේ හැසිරෙනවා. කවදාකවත් බොරුවක් කියන්නේ නැහැ. කවදාකවත් අපාගාමි අකුසලයක් කරන්නේ නැහැ. අනාර්යයි කියන අවැඩක් අපේ කවුරුත් කරන්නේ නැහැ. මේ නිසා අපේ දරුවන්ට අකල් මරණයක් වන්නේ නැහැ, දීර්ඝාෂ ලැබෙනවා. තුනෝම ධම්මං අසතං සතං චේන චාපි ධම්මං අසතං රෝචයාම හිත්වාං අසන්තේන ජහාම සන්තේ තස්මාහි අම්හං ධාරානමීයරේ. පින්වත් ආචාර්යයන් වහන්සේ, අපි බණ අහනවා. කර්ම ක්‍රියාවාදී, ඒකනේ සම්ඥාදෘෂ්ටික උතුමන්ගේ බණත් අහනවා. මිසදුටු අයගේ බණත් අහන්න ලැබුණොත් අහනවා. නමුත් මේ මිසදුටු අයගේ බණ අහලා ඒ ඇත්තේක අපි විරුද්ධ වාද විවාද වලට යන්නේ නැහැ. ඒ ඇත්තන්ගේ බණ ඇසූ පමණින් අපි හිතින් ප්‍රතික්ෂේප කරනවා. එවැගේම සම්ඥාදෘෂ්ටික කර්ම ක්‍රියාවාදී උතුමන්ගේ බණ අහලා අපි ඒ අනුව අපේ ගුණධර්මතාව දියුණු තියුණු කරගන්නවා. මේ නිසා අපේ පෙළපෙතේ ඇයට දීර්ඝාස ලැබී තියෙනවා. කුබ්බේවදාන සුමනා භවම දදම්පිචේ අත්තමන භවම දත්තාපිචේනනු තප්පාම පච්චා තස්මාහි අම්හං දහරානමීයරේ. පින්වත් ආචාර්යන් වහන්සේ, අපි දන් දෙනවා. දන් දෙන්න ඉස්සර වෙලා අපි හිත පහදවා ගන්නවා. අපි ධාර්මික උපයාස අපයා ගන්න මේ දාන වස්තුව මෙතුමා නන්ද දිවි ඖෂධයක් වේවා, අමා ඖෂධයක් වේවා. මේ අපේ ආහාර පාන ආදී දේ පරිභෝග කරලා ආයුවන්‍ය සැප බල ඥානින් වැඩෙත්වා. එවාගේ මේ පරිත්‍යාග කුසලය අපට සුගති සැපත් කෙළවර අමා මහ නිවන් සුවය පිණිසත් ඒ කාන්තෙන් හේතු වේවා කියලා පිහිට පහදවා ගන්නවා පළමින්. දන් දෙන වෙලාවේ ඊටත් වඩා හිත පැහැදීමෙන් දන් දෙනවා. දන් දීලා අවසානයේ තවත් අපේ හිත වඩා වඩා පහදවා ගන්නවා. මේ අවස්ථා තුනේදීම තුන්සෙත පහදවාගෙන සෝමනස්ස සාගතුම ඥාන සම්ප්‍රයුක්තුම සිටින් දන් පින්කම් කරන නිසා අපේ පෙළපෙතේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා කියලා පහදා දුන්නා. ඊළඟට ගාථා පේලියකින් නැවත නැවත කන්නු කිව්වා. ඊළඟට සඳහන් කරන්නේ, අපේ නිවසට එනවා බොහොම ආගන්තුක පැවිද්දු. දුකී මගේ අසරණයෝ එනවා. ඒ සීලම දෙන අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. දුගියෙක් මගේ අසරණයෙක් ආවත් අපි හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයෙක්. සිල්වත් ගුණවත් උතුමෙක් ආවත් අපි හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයෙක් කියලා අපි පෙර ගමන් කළ යත්තන් ආචාර කරනවා. ආචාර කරලා අපේ නිවසට පමුණවාගෙන සුදුසු පරිද්දෙන් ආසන පනවා වඩා හිඳුවලා පවන් සලසලා ඒ ඇත්තන් අවශ්‍ය මොනවද කෑම බීම ඇඳුම් පැළඳුම් බෙහෙත් පාවාං ආදී ඕන දේවල් අපි සියල්ලම සම්පාදනය කරලා ඒ ඇත්තන්ගේ හිත පුරවාගෙන අපට ආශිර්වාද පවත්වලා තමයි ඒ ඇත්තෝ පිටත් වෙන්නේ. මේ දේතේන සීලෝම ආගන්තුකයන් නිසසේ ආගන්තුක සත්කාර කරන නිසා අපේ පෙළපෙතේ දූදරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා කියලා පහදා දුන්නා. එවගේම පින්වත් ආචාර්යයන් වහන්සේ, අපේ පෙළපෙතේ සීලවම ස්වාමී පක්ෂය සුවදාර සන්තෝෂයේ කියන ගුණය පුරනවා. ඒකනේ තමන් විවාහපත් වෙලා ඉන්න බිරිඳ හැද කිසිදාක පරදාර සේවනයකට යන්නේ නැහැ. හිතකින්වත් එසේ කරන්නේ නැහැ. ඉතා පිරිසිදු අපේ පිරිස ස්වාමී පක්ෂය ඔය සුවදාර සන්තෝෂයේ කියන උසස් ගුණය පුරනවා. එවගේම අපේ නිවෙස්වල ස්වාමී දිලිතුරුවරු කියන්නේ භාර්යාවරු පතිවෘතා ගුණ ඉතාම හොඳින් ආරක්ෂා කරනවා.
තමන්ගේ ස්වාමි පුත්‍රයා හැර කවමදාකවත්ම පරපුරුෂයෙකු ගැන හිතන්නේවත් නැහැ. ඒ තරමට පිරිසුදු හිතින් ප්‍රතිවෘතා ගුණේ ආරක්ෂා කරන අපේ නිවෙස්වල භාර්යාවරු. මේ දෙපාර්ශ්වයේම ගුණවත් බැවින් ඒ දරුවන් ඒ ඇත්තන්ගේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා. කවදාකවත් අඩු ආයසින් මේ පරලෝ යන්නේ නැහැ. ඊළඟ ගාථාවෙන් කියා සිටි ආචාර්යයන් වහන්සේ අපි සීලුම දෙන පංච සීලයේ මැනවින් ආරක්ෂා කරනවා. කවමදාකවත් අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ. අදත්තාදානියක් නැහැ, මිච්ඡාචාරයක් නැහැ, සුරාපානියක් නැහැ, එවැගේ මුසාවාදයක් කියන්නේ නැහැ. මේ කියන පංච සීලය මැනවින් අපේ ජීවිතේ දෙවෙනි කොට ආරක්ෂා කරනවා. ඒ නිසා අපේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා කියලා සඳහන් කරන්නේ. එවැගේම පින්වත් ආචාර්යයන් වහන්සේ අපේ දෙමව්පියෝ, අපේ සහෝදර සහෝදරියෝ, අපේ දූ දරුවෝ, පවුල්වල සීලුම දෙනා පරලොව අදාගෙන පස්පවෙන් වැළකී, දස අකුසලෙන් වැළකී, දස කුසල ධර්මයට අනුවම පවතිනවා. ඒ නිසා අපේ පෙළපෙතේ දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා. එසේම ආචාර්යයන් වහන්සේ අපේ නිවසේ වැඩ කරන දසේ දස් කම්කරු සේවක සේවිකාවෝ පවා පස්පවෙන් වැළකී, දස අකුසලෙන් වැළකී, මෙලොව පරලොව යහපත පිණිස දස කුසල ධර්මයට අනුවම පවතිනවා. එනිසා අපේ පෙළපත්වල දරුවන්ට දීර්ඝාස ලැබී තියෙනවා. මේ ප්‍රවෘත්ති ඔක්කොම කියලා අන්තිම ගාථා දෙකක් මෙහිම ප්‍රකාශ කළා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ඒසානිසං සෝ ධම්මේ සුචින්නේන දුංගතින් ගච්ඡති ධම්මචාරී. ආචාර්යයන් වහන්සේ මේ පස්පවෙන් වැළකීමත්, දස අකුසලෙන් වැළකීමත්, දස කුසල ධර්මයට අනුව පැවතීමත් කියන කුසල ධර්මය, ඒ ධර්මයේ හැසිරෙන තැනැත්තාව යහකින් ආරක්ෂා කරගන්නවා. ඒ කුසල ධර්මයන් මනාව රැස්කර ගැනීමෙන් ලෞකික වූද, ලෝකෝත්තර වූද අප්‍රමාණ සැප සම්පන් ලැබෙනවා. ධර්මයේ හැසිරෙන තැනැත්තා කවදාකවත් දුගතියකට වැටෙන්නේ නැහැ. මේක ධර්මයේ හැසිරීමේ ආනිසංසයයි කියලා ඒ ගාථාවෙන් ප්‍රකාශ කළා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් චත්තං මහන්තං වියවස්ස කාලේ ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤස්ස යට්ඨි නිසුකේ කුමාරෝති. ආචාර්යයන් වහන්සේ මේ දස කුසල ධර්මයේ හැසිරෙන තැනැත්තා ඒ ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. කොයි විදිහද කියනවා නම් ශක්තිමත් කොඩයක් දරාගෙන වැස්සේ යන කෙනෙකු වැස්සෙන් නොතෙමී ආරක්ෂා වෙනවා වගේ. මගේ පුත්‍ර ධර්මපාල කුමාරයා දස කුසල ධර්මයට අනුව ජීවත් වෙන දරුවෙක්. ඔය පෙන්නේ නැට කබලි වෙන සතුගේ වෙන්න ඕනේ. මගේ දරුවා ඒකාන්තයෙන්ම ජීවත් ඉන්නවා කියලා මම පිළිගන්නවා කිව්වා. දිසාපාමෝ කාචාර්යයන් වහන්සේ මේ කතා කරද්දී සියල්ලම සටහන් කරගත්තා. සටහන් කරගෙන බොහෝම ස්තුති කළා. පින්වත් ධර්මපාලතුමනි, තමුන් වහන්සේගේ පෙළපෙතේ නෙමේ වටිනා ගුණස්කන්ධ මම සියල්ලම සටහන් කරගත්තා. මම මගේ පවුලේ මේ ගුණධර්ම පුරුදු කරනවා. ඇත්තටම නැටුනේ තමුන් වහන්සේගේ ධර්මපාල කුමාරයා නෙමෙයි, මගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා. තමුන් වහන්සේගේ පුත්‍ර රත්නය යහපින් ඉන්නවා. මම ඒ දරුවාට ගුරු මුෂ්ටියක්වත් ඉතුරු නොවේ නොකර උගන්වලා ආපසු එවනවා කියලා ඒ සීලෝ වත්පිළිවෙත් පිළි අරගෙන ආගන්තුක සත්කාර පිළි අරගෙන ස්තුති කරලා තමන්ගේ අතවැසිය සමඟ ආපසු තමන්ගේ විද්‍යාපීඨයට ආවා. ඇයිල්ලා ඒ ධර්මපාල කුමාරයාට විශේෂයෙන්ම සරු අප්‍රකාරයෙන්ම ඉතුරුවක් නැතුව අධ්‍යාපනය දුන්නා. ඒ කාලේ ගුරුවරු ගුරු මුෂ්ටි තියාගන්නේ නැහැ. ඒ ශිෂ්‍ය දරුවන්ට තමන්ගේ දරුවන්ට වාගේ මැනවින් කරුණා මෛත්‍රියෙන් සීලු අධ්‍යාපනය දෙනවා. ඔය විදිහට ධර්මපාල කුමාරයාගේ අධ්‍යාපන කටයුතු නිමවා මහත් පෙරහැරින් තමන්ගේ ගමට පිටත් කර යැවුවා. ඉතින් මේ ධර්මපාල කුමාරයා ජීවිතාන්තය දක්වා මව්පියන් උපස්ථාන කරමින් දස කුසල ධර්මයට අනුව පාරමී පුරමින් කෙළවර සපිරිවරින් දෙව්ලොව උපන්.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාදා දුන්නා පිය රජුරවන්නේ මහරජතුමනි. එදා ඒ ධර්මපාල නිවසේ සිටියේ ධර්මපාල පියතුමා තමුන් වහන්සේ. ධර්මපාල කුමාරයා මමයි. මගේ පිරිවර තමයි මේ බුදු පිරිස. එදා සිටේ දිසාපාමෝක් ආචාර්යයන් වහන්සේ කවුරුත් නෙමේ මගේ මේ බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍ර ධම් සෙනවේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ. එදා ඒ තිබුණු ධර්මපාල ගම අද නැහැ. එදා ඒ තිබුණු මාලිගාවල් අද නැහැ. එදා ඒ තිබුණු නගර රාජධානි අද වෙනස් වෙලා. එදා හිටියේ දිසාපාමෝක් ආචාර්යවරු ඒ විද්‍යාපීඨ මුකුත් අද නැහැ. ඔක්කොම අනිත්‍යයට ගියා නේද? මේ වාගේ සීල සංස්කාර ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් නිතර පෙළි පෙළි පවත්නා බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් වන බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇතිකරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණයේ නිරෝධ සත්‍යයි. ජීවන අවබෝධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සතර මඟ ඵල පිළිවෙලින් සියලු කෙලෙසුන් ජයගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍යේ පහදා දෙමින් ධර්ම දේශනේ සමාප්ත කළා. ඒ දේශනාව පවත්වාගෙන යද්දී තිය රජුරුවන්ගේ හිතේ සමාධිය වැඩිලා විපස්සනා ඥාන වැඩිලා දසොම් කෙලවරදී එතුමා අනාගාමි මාර්ගඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. එයින් අවුරුදු 4ක් ගිය තැන අපේ සරුවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා අවුරුදු 5ක් ගිරෙන කාලයේදී තිය රජුරුව ගිලන් වුණා. ඔය ගිලන් ස්ථානයේට අගසව් දෙනම සංඝ සරුවඥන් වහන්සේ වැඩියා. පළා ගිලන් හඳේම ඉන්න තිය රජුරවන්ට විශේෂ ධර්ම දේශනාවක් පැවැත්තුවා. දසුන් කෙළවරදී පිය රජුරව ගිලන් හඳේම සව් කෙලස් නැසා අරිහත්ත්වයට පත් වුණා. දින හතක් අවශ්‍ය තිබුණ නිසා පැවිදුනේ නැහැ. ඒ දින හත තුලදීම හඳේදීම සමාපත්තිසෝයෙන් වැඩ ඉඳලා ආයු කෙළවර අනුපාදිතේස පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. මේ කල්ප ලක්ෂ ගානක් තිස්සේ බුදු වෙන උත්තම යෝගී පිය තනතුර දවන්න පැමිණියා වූ මහා පුණ්‍යවන්ත යෝගී කෙටි චරිත කතාවක්. සැබවින්ම එදා මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති ලැබෙන දවසේදීම මේ පිය රජුරෝ බලවත් ප්‍රසාදයට පත් වෙලා තමයි දරුවාගේ දෙපා දෙක අල්ලගෙන නල්ලවට තියාගෙන වන්දනා කළේ. දෙවෙනි වාරයට පස්වෙනි මාසයේදී දඹගස්වැනේදී සමවත් වූයෙන් වැඩෙන්නවා දැකලා දෙවෙනි වරටත් වැන්දේ ඔය ලෝතුරා බුදු වෙන බව ස්ථීර වාස්තු දැකගෙනයි. මේ බුදු වීමෙන් අවුරුද්දක් පිරෙන අවස්ථාවේ සිය නිවසට වැඩම කරවාගෙන මේ විදිහ මහා පින්කම් කරගන්න භාග්‍යවන්තද වුණා. අන්තිමේදී ඒ ජීවිතයේදීම නැවත පුනර්භවයක් නොවන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සඳහන් වෙනවා දස කුසල ධර්මයි කියලා ධර්ම සම්භාරයක්. ප්‍රාණඝාතයෙන් වැළකීම, දස අකුසලයන්ගෙන් වැළකීම එක එක්තරා අකුසල කර්මයකින් වැළකීමයි. ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් අභේදීන දස කුසල කර්මයන්ගෙන් පළමු යන්නේයි. එවැගේම අදින්නාදානයෙන් වැළකීම, අකුසලෙන් වැළකීම, දස අකුසලෙන් වැළකීමයි. එවගේම පරිත්‍යාග ශීලී වීම දස කුසල ධර්මයට අනුව පැවතීමයි. මේ එකක් ගානේ දස අකුසල් සහ දස කුසල් තේරුම් ගත යුතු වෙනවා. ඔයින් තුනක්ම කයින් සිදුවෙන අකුසල් හා කයින් සිදුවෙන කුසල ධර්මය. හතරක්ම වචනින් සිදුවෙන අකුසල් සහ වචනින් සිදුවෙන කුසල ධර්ම. තුනක්ම සිතින් සිදුවෙන අකුසල් සහ සිතුම් කරන කුසල ධර්ම. ඒ ඔක්කොම මහා බෝධිසත්වයන් වහන්සේලා පුරුදු කරගෙන ආපු ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම 10ක්. ඉතින් මේ දස කුසල ධර්මයන් තනුව පැවතීම නිසා තමයි එදා ඒ ධර්මපාල ගම ඒ තරම් වාසනාවන්ත ජීවිත ගත කළේ. ඉතින් මෑත භාගයේ අපේ සිංහල රටේ සිංහල රාජ්‍ය කාලයේදී මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ බුදු සසුන පිහිටව කාලයේදී අවුරුදු ගණනාවක් අවුරුදු 1300ක් පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවත් ඔය තත්ත්වයෙන් පැවතුණා.
ඒ කාලයේ 100ක් බෞද්ධයන්ගේ රජධානයක් වුණා ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ. ඒ කාලයේදී බොහෝ ආර්යයන් වහන්සේලා ශ්‍රී ලංකාවේ පහළ වුණා. උදේ වරුවේ වී වේලන මව්වරුන්ට වී පැදුරු වේලා ගන්න බෑ කියන අහසේ ආර්යයන් වහන්සේලාගේ සංචාරය නිසා ඉරාව ආවරණය වෙනවා. ඒ තරමට ආර්යයන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා පිරි ඉතිරි පැවතුණ නිහි බෞද්ධෝද නිති පන්සේ ලකන පොහොයාට සේ ලකෙන පස් පවයෙන් දස අකුසලෙන් වැළකුණ දස කුසල ධර්මයට අනුව පවතින පිරිසක් ජීවත් වුණ. තේ විදිහට අවුරුදු 16කට වැඩි කලක් ශ්‍රී ලංකාව බුදු සසුන බැබළුණා. තින් කාලයක් ගෙවෑමින් තමයි හැම දෙයකම වෙනස් වීම ස්වභාවයක් වන බැවින් අද කාලයේ තත්ත්වය ඊට වඩා ආත්මසින් වෙනස්ව පවතින්නේ. එසේ නමුත් බෞද්ධයන් වශයෙන් නැනවත් අය තම තමාගේ ජීවිතය ධර්ම ජීවිත බාට පමුණවාගෙන ජීවත් වීම බුදු සසුනෙන් ලබන්නේ තියෙන උසස් මාර්ගයක් බව අපි තේරුම් ගත යුතුව තියෙනවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මේ උදාන කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවටත් බෞද්ධ ජනතාවටත් සිංහල ජාතියටත් සිංහල රාජ්‍යයටත් මේ ප්‍රදේශයටත් මේ මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැම දිනාටම සීල ආකාරයෙන් සැමදාම දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුම්. හිතවත්තුද මැදහත්තුද අහිතවත්තුද සියලු සත්‍යයන්ගත් මේ ගම්වාසීන්ට අවට ගම් නගර ලංකාව දම දිවුතල මේ සක්වල සියලු සක්වල දස දිසාවාසී සමස්ත ලෝක සත්‍යයටද මේ පින ලැබේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා. ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා. මෛත්‍රීන් පින් පමුණුවමු.